ආයුබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත සවසහය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල ප්‍රදේශ රසකට මහවැසි ඇතම් ස්ථානවලට මිලිමීටර් 200 ඉක්ම වූ වැසි ප්‍රදේශ රසකට ගම් වතුර අධික වැසි සහිත කාලගුණය ඉදිරි දින කිහිපයේදී කාබනික පොහොර නිෂ්පාදනය කඩිනම් කරන ලෙසට ජනපතිගෙන් උපදෙස් පොහොර හිඟය හේතුවෙන් ගොවීන් අදත් විරෝධතාවයේ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් වරාය අමාත්‍යංශයේදී තවමත් නැවෙන් තෙල් කාන්දුවක් සිදු වී නොමැති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි ඉල්ලීම් 15ක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ගයක දින කිහිපයකට පසු 3000 ඉක්ම වූ කොවිඩ් ආසාදිතයින් පිරිසක් ඊයේ දිනෙන් ප්‍රථම වරට දිස්ත්‍රික්කයකින් 10000 ඉක්ම වූ කොවිඩ් රෝගීන් පිරිසක් ගම්පහින් වාර්තා වෙයි. එකම බස් රථයේ රැකියාවට ගිය හපුතලේ පුද්ගලයින් 18කට කොරෝනා. කොවිඩ් පාලනයට තනි තීන්දුව ගත්තේ නැහැ. විශේෂඥ මතයටයි අපි තීරණ ගත්තේ. යුද හමුදා ප්‍රති අවධාරණය කරයි. ශ්‍රී ලංකාව වෙන්දේසි බිමක් බවට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් කියයි. සංචරණ සීමා ක්‍රියාත්මක කළ නොහැකි ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න සමගි ජන බලවේගය කියයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. ඉදිරි දින කිහිපය තුලදී දිවයින තුල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර පවතින අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් දිස්ත්‍රික්ක 6කට නායෑමේ අනුතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය කටයුතු කර තිබෙනවා. ඉරිත දිග මෝසම් කාලගුණ තත්ත්වය සක්‍රිය වීම හේතුවෙන් දිවයිනේ පළත් කිහිපයකට අද වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වුණා. ඒ අනුව කරුතර දිස්ත්‍රික්කයට ඇදහිලන අධික වර්ෂාපතනය හමුවේ කුකුලේගඟ බුලත් සිංහල ප්‍රදේශයෙන් පිටර ගැලීමට ලක්ව තිබෙනවා. එමෙන්න පැවති අධික වර්ෂාපතනය හමුවේ හංවැල්ල ප්‍රදේශයේද ගංගතුරු තත්ත්වයක් හටගෙන තිබුණා. මිනුවන්ගොඩ ප්‍රදේශයට පැවති අයහපත් කාලගුණ තත්ත්වයේ හමුවේ ගංගවතුර තත්ත්වයක් හටගෙන තිබුණේ මේ ආයුරින්. මේ දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයකට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබූ ආකාරයයි. උදැසන 6න් අවසන් වූ ගෙවුණු පැය 24 තුල වැඩිම වර්ෂාපතනය ඉංගිරිය ප්‍රදේශයට ලැබී ඇති අතර එය මිලිමීටර 215.5ක් ලෙස සටහන්ව තිබුණා. මීට අමතරව ගාල්ල ලංකාගම ප්‍රදේශයට මිලිමීටර 187.5ක වර්ෂාපතනයකුත් පාහියංගල ප්‍රදේශයට මිලිමීටර 183.5ක වර්ෂාපතනයකුත් පිළිවෙලින් බුලත් සිංහලට 172.5ක් හොරණට 177.5ක් සහ ඇහැලියගොඩට 145.5ක වර්ෂාපතනයකුත් ලැබී තිබෙනවා. එමෙන්ම අත්තනගලුවේ ද්‍රෝණී මධ්‍යම ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථානවලට සාමාන්‍ය වශයෙන් මිලිමීටර 150කට අධික වර්ෂාපතනයක් ලැබී ඇති අතර එම වර්ෂා තත්ත්වය සහ වරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් අත්තනගලුවේ ද්‍රෝණිය තුල නඩත්තු කරනු ලබන ගංගා ජලමාපකවල ජලමට්ටම් විශ්ලේෂණයට අනුව ඉදිරිපැය කිහිපය තුලදී අත්තනගල්ල, ගම්පහ, මිනුවන්ගොඩ, ජයල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට අයත් අත්තනගලුවේ සහ උරුවලොයේ නිම්නවල පහත් බිම් ප්‍රදේශවලට සැලකිය යුතු මට්ටමේ සුළු ගම්වතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා. මේ බස්නාහිර වෙළඹන තීරයට ඔබෙන් මුහුදු තීරවල ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය නිර්මාණය වෙනවා. ඒතර මේ හේතුව නිසා තමයි ඊයේ දිනේ වුණත් මෙපමණ වර්ෂාපතන ප්‍රමාණයක් නීති දෙක කොටසට ලැබුණේ. එතකොට මේ තත්ත්වයට තේ අපි ඉදිරි දින කිහිපයේ විශේෂයෙන්ම අද ඒ කියන්නේ 3 4 5 යන දිනයන් වලත් සාමාන්‍ය නීති දෙක කොටසේ ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුම් සහිත වැස්සක්යන් නිර්මාණය වෙනවා. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම සහ වයඹ වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවන් තියෙනවා. මේ පළාත්වල සමහර ස්ථානවල සාමාන්‍යයෙන් බස්නාහිර, සබරගමු, මධ්‍යම කඳුතුරේ බටහිර බෑවුම් පැත්තේ සාමාන්‍යයෙන් තරමක තද වැසි සාමාන්‍ය මිලිමීටර 100 වන වර්ෂාපතන ලැබීමේ හැකියාවනුත් තියෙනවා. දිවයිනේ සෙසු පළාත් ගත්තොත් විශේෂයෙන්ම උතුරු මැද ඌව සහ නැගෙනහිර වගේ පළාත්වල
සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි තත්ත්වයන් නිර්මාණය කියවන් තියෙනවා. එතකොට මෙවැනි තත්ත්වයක් තමයි මේ తాවකාලිකව තියෙන වෙනස් වීම තුළ තියෙන්නේ. මේ අතර පවතින අධික වර්ෂාපතනය හමුවේ ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය විසින් දිවයිනේ දිස්ත්‍රික්ක 6කට නායම් අනතුරු ඇඟවීමේ නිවේදනයකුත් කර තිබුණා. ඒ අනුව කොළඹ, ගාල්ල, කළුතර, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක වලටයි මෙලෙස නායම් අනතුරු ඇඟවීම නිකුත් කර තිබුණේ. ඇදහැල්ලුත් අද වර්ෂා සහිත තත්ත්වයේ හේතුවෙන් මාර්ග යටවීම කීපයක් අපිට වාර්තා වෙලා තිබෙනවා. කෙසේ වෙතත් විශේෂයෙන්ම සීලුම දිස්ත්‍රික්ක අපදා කළමනාකරන ඒකක දිනුමුත් කළ තිනෝ මේ පවතින තත්ත්වය සම්බන්ධයෙන්. හා විශේෂයෙන්ම පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ හේතුවෙන් බොහෝ ප්‍රදේශවල අතුරු මාර්ග රැසක් ජලින් යට වෙලා තිනවා. ගංගා ජල මට්ටම් කීපයක් ඉහළ ගිහිලා තිනවා. විශේෂයෙන්ම අත්තනගලුව ඔය අවට ජනතාව මේ පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. කැලණි අගේ නගලම් ගිවිදිය හා ආශ්‍රිත ජනතාව මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්නේ. කළුගඟ ආශ්‍රිත ජනතාව මේ පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. එකම ගින්ගඟ සහ නිලවල ගඟෙත් එම ජල මට්ටම් වැඩිවීම කීපයක් අපිට වාර්තා වුණා. කෙසේ වෙතත් මෙම ගංගා අවට සිටින ජනතාව ඉතාමත්ම අවධානයෙන් කටයුතු කිරීම සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් ලබා දෙන නිවේදනයන්ට අඛණ්ඩව සවන් දීම සහ ඒ පිළිබඳව අඛණ්ඩව ප්‍රතිචාර දැක්වීම ඉතාමත්ම වැදගත් වෙනවා. 1117 දුරකථන අංකයේ විවෘතයි පැවිසි හතර පුරාම මේවන විට අඩක් මොහොදුබත්ව පවතින MV Express Pearl නෞකාවේ මේවන විටත් ඉන්ධන කාන්දුවක් සිදු වී නොමැති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. මේ අතර නෞකාව සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද වරාය අමාත්‍යාංශයේදී පැවැත්වුණා. පසුගියදා ගිනිගෙනීමට ලක් වූ කොළඹ වරාය ආසන්න මොහොතේ මේවන විට අඩක් මොහොදුබත්ව පවතින MV Express Pearl නෞකාව ඊයේ දින නැවෙහි ගැලුම්කාර සමාගම විසින් ගැඹුරු මොහොත වෙත රැගෙන යාම ආරම්භ කළ අතර නෞකාව මීටර 500ක් පමණ ඇදගෙන යන විට ඊයේ දින එය අසාර්ථක වූයේ නැවෙහි පිටුපස කොටස මොහොදුබත් වී මීටර 22ක් ගැඹුරු මොහොතේ පතුලේ ගැටීම හේතුවෙන් එලෙස නැවෙහි පිටුපස කොටස මොහොදු පතුලේ ගැටීම හේතුවෙන් නැව ගැඹුරු මොහොත වෙත ඇදගෙන යාම අසීරු කාර්යයක් බවට පත් තිබෙනවා. ඒ අනුව නැව මේ ආකාරයෙන් අඩක් මොහොදුබත්ව තවමත් පවතිනවා. නැව තියෙන්නේ ෂැලෝ වෝටර්ස් වල කියන්නේ ඩීප් වෝටර් නෙවෙයි. එතන මේ නැව ගිලුණොත් මුඟක් වෙලාවට ඒ නැව ඔය තියෙන විදිහට අපේ හාබරකට එන නැව් වල එන ගමන් මාර්ගයේ තියෙන්නේ. ඔය වගේ විශාල නැවක් ගිලුණොත් ඒක ෂනිකෝ දවසකින් දෙකකින් දිලාපත් වෙන ඉතින් කඩන්නත් බෑ විශාල නැව. එහෙම වුණොත් ඔය නැව උතන තිබුණොත් අපිට කිලෝමීටර එකක විතර අවට වටේ වෙන් කළ තියන්න වෙනවා. වෙනත් නැව් ගමන් වලට යන්න බැරි වෙන්න. මොකද ඒක ගල්පරයක් වගේ ඕන සුළඟක් ලොකු සුළඟක් අවත ගිහින් වදින්න පුළුවන් නිසා. ඉතින් අඩුම වශයෙන් අපි කිලෝමීටරක් නෙවෙයි කිලෝමීටර භාගයක් අවහිර කරත් කොළඹ බාහිර තියෙන ඇක්සස් එකේ විශාල අවහිර ඉන්ෂුරන්ස් එක ගන්න එක නේ වන්දිය අය කර ගැනීමේ කිසියම් ගැටලුවක් ඇති වෙලා තියෙනවා කියලා පාර්ශව ගන්නවා කියන්නේ අපිට පිට පරිසර සිද්ධ වහානිය සහ අපේ ඒ පිළිබඳව අපිට දු නැව ගින්න නිසා ගින්න නිවීමට වෙනත් වෙනත් ඒ සමා ආනුසංශික ඒතර අදාළ විශාල වන්දියක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ වන්දියක් මම දන්න තරමින් වෙනත් ඇමරිකාවේ හෝ එංගලන්තයේ හෝ වෙනත් රටක සිද්ධ වුණා නම් අනිවාර්යයෙන් මේක මම දකින තරමට පහුගිය කාලේ ආරම්භ දින වල ඩොලර් මිලියන 5000 10000 අතර වන්දියක්. ඒ වන්දිය ගන්න අපි යම්සි ක්‍රමවේදයක් තියෙන එකක් තමයි අපේ ඒ සිට බඳ හොඳ පළපුරුද්දක් තියෙන ඒව ගන්නේ කිරීම සහ ඒක ලැබීම පිළිබඳව. එහෙම නැත්නම් ඒ වන්දිය ලබා ගන්න එක එක පාර්ශව අරගෙන ඒවෙන් කොටසක් සුළු කොටසක් ලංකාවට ලැබීමේ අනතුරක් තියෙනවා. මේ අතර මෙලෙස පවතින නැවෙන් යම් කිසි ආකාරයක තෙල් කාන්දුවක් සිදු වී ඇද්දයිද පිළිබඳව සොයා බැලීම සඳහා නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් නැවෙහි ගිලුණු කොටස නිරීක්ෂණය කිරීම සඳහා අද උදැසන කටයුතු කළා. කෙසේ නමුත් මේවන තෙක් නෞකාවෙන් කිසිදු තෙල් කාන්දුවක් සිදුව නොමැති අතර නැවෙහි වත්මන් තත්වයේ අනුව යම්කිසි ආකාරයකින් තෙල් විසිරීමක් සිදුව හොත් ඊට ගත යුතු ක්‍රියාමාර්ග මේවන විටත් සකස් කර තිබෙන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. එමෙන්ම මෙරට නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේ තැන්න මහතා ඉන්දියා නාවික හමුදාපතිවරයා සමග දුරකථන මාර්ගය ඔස්සේ සාකච්ඡාවක නිරත වී තිබෙනවා. එෙහිදී ඉන්දියා නාවික හමුදාව නැවෙන් යම්කිසි ආකාරයකින් තෙල් විසිරීමක් සිදුව හොත් ඊට අවශ්‍ය සහයෝගය ලබා දීමටද සූදානම් බව ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර නෞකාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන පරීක්ෂණවල ප්‍රගතිය සම්බන්ධයෙන් අද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා.
මුලින්ම ප්‍රකාශ තුනක් ලබා ගන්න ලැබුවා නවී කපිතාන් වරයාගේ වගේම ඉංජිනේරු වරයාගේ සහ නියෝජ්‍ය ඉංජිනේරු වරයාගේ ඊට අමතරව ඔවුන්ට මෙරටින් බැහැරවීම සම්බන්ධයෙන් තහනමක්ද ලබා ගන්න ලැබුවා ඊයේ දිනේදී අධිකරණය මගින් එහි ඉතිරි 22 දෙනා වෙතත් මෙරටින් බැහැරට යාම වළක්වමින් අධිකරණය මගින් නියෝගයක් ලබා ගන්න ලැබුවා ඊට අමතරව විශේෂයෙන්ම මෙම නැවට භාණ්ඩ පටවන අවස්ථාවේදී ඒ සම්බන්ධව කටයුතු කරනු ලබන්නේ නැවේ සිටින චීෆ් ඔෆිසර් නැමැති පුද්ගලයෙකු විසින් එවැනි නිලධාරීන් දෙදෙනෙකු මෙම නැවේ සිටින බවට වාර්තා වෙනවා ඔවුන් දෙදෙනාගේ ප්‍රකාශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද දිනේදී ලබා ගැනීමට තිබෙනවා ඒ වගේම රජයේ රස පරීක්ෂක වරයා සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් නව නිරීක්ෂණය කිරීම සඳහාද නියෝගයක් ලබාගෙන තිබුණා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තවදුරටත් මේ සම්බන්ධව විමර්ශන සිදු කරනු ලබනවා මේ අතර නව සම්බන්ධයෙන් සිදු කරන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද උදෑසන වරාය අමාත්‍යංශයේදී පැවැතුණා ඊට පාර්ශව රැසක් අද දින සහභාගී වුණා මෙහෙමයි තෙල් විසිරුමක් වුණොත් අපිට කරන්න මේ එක ක්‍රමයක් නෙමෙයි තෙල් විසිරුමක් වුණොත් කාලගුණියට තත්ත්වයට පරිසරයට ගැලපෙන ක්‍රම කීපයක් තියෙනවා ඒ හැම දෙයකටම අපි සූදානම් වෙලා තියෙනවා පළවෙනි එක තමයි අපි මේ නව වටේට අපිට බූම් එකක් කියලාන්න පුළුවන් ඒවට උපකරණ ලෑස්ති කරන් ඉන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් උඩින් තෙල් පිසිරීම පාලනය කරන ඩිස්පර්සන් කියලා දෙයක් තියෙනවා රසායනිකක් ඒ විදිහින්ට පුළුවන්. ඒවත් සියල්ලම ලෑස්ති කරලා තියාගෙන ඉන්න. ඒ වගේම කාලගුණිය අපිට උදව් කෙරුවේ නැත්නම් අපිට බූම් එක දාන්න සහ මේ තෙල් විසිරීම පාලනය කරන රසායනික යොදන්න බැරි වුණොත් අපිට වෙනවා වෙරළ තීරය ආවරණය කළා සහ වෙරළ තීරය පිරිසිදු කරන්න. ඒ කටයුත්තට අපි සූදානම්ින් ඉන්නවා. නැව දැනට සම්පූර්ණයෙන්ම මෝදුපතුලේ තියනවා කියලා විශ්වාස කරනවා. ඒක පුද්ගලිකවම ඩයිවර්ස්ලා බහැලා බලන්න ඕන. ඒක තමයි ඊළඟට තියෙන ක්‍රියාවලිය. ඊට පස්සේ එතනින් එහාට යම් ක්‍රියාවලියක් සිදු වෙනවා නම් ඒ ක්‍රියාවලිය සඳහා මේ නැවේ තෙල් කොච්චර තියනවද? තෙල් තියනවද? නැද්ද? ඒ වගේම වෙනත් රසායනික ද්‍රව්‍ය මොනවාරි තියනවද? ඉතුරු වෙලා තියනවද? නැද්ද? ඒ කියන දේ පහවුරු කර ගැනීම අවශ්‍යයි. එතනින් එහාට නීති අංශ මගින් මේවාට වන්දි ලබා ගැනීම ඒ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වෙනවා. එතකම විශේෂයෙන්ම වෙලා තියෙන හානිය සම්බන්ධව හානිය ප්‍රතිපූර්ණ කිරීම සම්බන්ධව අපිට යම් වන්දි මුදල් ලැබෙයිද යම් පාර්ශ්ව සදාන් කරන අපිට අඩුපාඩු නිසා මේ වන්දි මුදල් නොලැබෙන කතාව සම්බන්ධව ඊයේ වන්දි මුදල් ලබා ගැනීම සහ ඒ සම්බන්ධව අපේ ඒජී ගාව නීතිපතිතුමා ගාව සාකච්ඡාවක් තිබුණා එතනදී ඒක කරන්නේ කොහොමද වටින්නේ කොහොමද කියන දේ ඒව සාකච්ඡා කරා ඒකේ මූලික වන්දි ලබා ගැනීමේදී නීතිපතිතුමා හරහා ඒක අද හෝ හෙට ඉදිරිපත් වෙනවා इल्लिम पहलवाक मूल करगनिवेन सौख्य वृत्तीय समिति विस्सकट अधिक संख्यावाक अद पेरवुरुवे वृत्तीय क्रिया मार्गयक निरत वुना සේවාව විධිමත් ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක කිරීම ඇතුළු ඉල්ලීම් 15ක් මුල් කර ගනිමින් කොළඹ ජාතික රෝහල ඇතුළු ප්‍රධාන රෝහල් 9ක වෘත්තීය සමිති 20කට අධික සංඛ්‍යාවක් අද පෙරවරුවේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුණා. සෞඛ්‍ය සේවාව නිවැරදි පීල්ලේ ගමන් කරේ නැත්නම් දිගින් දිගටම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අපහසුතාවයන් පිළිබඳව සලකා බැලීමක් කරන්නේ නැත්නම් විශේෂයෙන්ම ගජමිතුරු හවුලක් Tamanṭu වමනා කීප දෙනෙක් එක්ක පමනක් තීරණ ගැනීමේ ක්‍රියාවලිය මගින් බිම් මට්ටමේ වැඩ කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ බරපතල අපහසුතාවයට ලක්වීම දවසින් දවස වැඩි වෙලා තියෙන තත්වයක් එක්ක අපිට ඉදිරියේදී මේ වසංගතය තවදුරටත් වර්ධනය වෙන තත්වයකදී කඩා වැටීමකට නොවැටි සෞඛ්‍ය සේවාව ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍යයි. ඒ නිසා අපි මේ වර්ජන ක්‍රියාමාර්ගයේ මූලික අවධානය යොමු කරන්නේ දැනට ධාරිතාව උපරිම සීමාවෙන් ඔබ්බට ගමන් කරලා තියෙන සෞඛ්‍ය සේවාවේ බිම් මට්ටමේ යථාර්ථයන් හඳුනා ගන්න කියලා සෞඛ්‍ය සේවාවට බල කරන්න සෞඛ්‍ය බලධාරීන්ට බල කරන්න තීරණ ගන්න පුද්ගලයන්ට බල කරන්න තීරණ ගැනීමේදී මේ බිම් මට්ටමේ යථාර්ථය තේරුම් ගන්න පුළුවන් පාලන යාන්ත්‍රණයක් ඇති කර ගන්න කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ අනිකුත් බලධාරීන්ට බල කරන්න. හෙද හෙදියන් රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය පරිශ්‍රණ නිලධාරීන් ලිපිකරුවන් ඇතුළු තවත් ශේෂ්ඨ රැසක සෞඛ්‍ය නිලධාරීන් අද මෙම සංකේත වැඩවර්ජනය සඳහා එක්ව සිටියා. මේ අතර එම සංකේත වැඩවර්ජනයට අමතරව අද දහවල් ප්‍රධාන රෝහල් ඉදිරිපිට නිහඬ විරෝධතාද පැවැත්වුණා. කොළඹ ජාතික රෝහල අනුරාධපුර මහනුවර ඇතුළු රෝහල් කිහිපයක වෘත්තීය සමිති සේවකීන් විසිනුයි මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇත්තේ. එලෙස ක්‍රියාත්මක වුණු වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන් රෝහල් රසක දෛනික කටයුතු අඩාල වී තිබුණා. මේ අද කොළඹ ජාතික රෝහලේ තත්ත්වයයි. එමෙන්ම නාවලපිටිය දිස්ත්‍රික් මහරෝහලේ සෞඛ්‍ය කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අද දහවල් රෝහල ඉදිරිපිට පැයකට ආසන්න කාලයක් නිහඬ විරෝධතාවයක නිරත වී තිබෙනවා.
මෙතර දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑ කඩුව රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සහ රසායනාගාර අතුරු වෛද්‍ය කාර්ය මණ්ඩල හෙද කාර්ය මණ්ඩල අද රෝහල ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණේ මේ ආකාරයේ මේ රත්නපුර ශික්ෂණ රෝහලේ පැවති උද්ඝෝෂණයයි අපේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයෙන් දැන් අපේ සියලුම දෙනා එකතුව කොරෝනා රෝගීන්ට මූණ දෙන අවස්ථාවක සෞඛ්‍ය බලධාරීන් මේ නිලධාරීන්ගේ ප්‍රශ්නවලට මේ නිලධාරීන්ගේ හඬට අහුම්කන් නොදෙන තත්ත්වයක් අද උද්ගත වෙලා දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ සාකච්ඡාවක් කිල්ලුවත් ඒ සාකච්ඡාව මම හිතන්නේ බොහොම ප්‍රමාද කරනවා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වුණාට පස්සේ අද හවස සාකච්ඡාවක් දෙනවා කියලා මම හිතන්නේ දැනුම් දීලා තියෙනවා ඒ වගේ හරිම ප්‍රමාදයි වෛද්‍ය නොවන වෘත්තීයකයන්ට යගෙන්ගේ හඩට අහුම්කන් නොදීම ඇත්තම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රබල දුර්වලතාවයක් ඉල්ලීම් 15ක් මුල් කරගෙනමින් පැවති වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන් අද මහනුවර ජාතික රෝහල දිස්සුවේ මේ ආකාරයේ අද අපි මේ ඉල්ලීම් කරන ඉල්ලීම් ටික වෙනුවෙන් එක්කතු වෙලා ඉන්න මේ සියලු දෙනාම එකම කතාවෙන් තවත් මට කියන්න තියෙනවා මගේ සහෝදර ගර්භණී මව්වරුන්ට මීට වැඩිය විසඳුමක් අවශ්‍යයි ඒ වගේම මේ ඉල්ලීම් ටික දිනා ගන්නකන් දිවි හිමියෙන් අපි එකා වගේ එක කතාවට ඉන්නවා මේ ඉල්ලීම් ලැබුණ නැත්නම් ඉදිරියටත් තවත් අරගල වලට අපි සූදානම් බවත් මම මේ අවස්ථාවේදී කියා සිටිනවා සෞඛ්‍ය සේවාව තුළ මේ දක්වා කනිෂ්ඨ කාර්ය මණ්ඩලයට වෙන අයිති කටයුතු අසාධාරණකම් වෙනුවෙන් සාකච්ඡා කරලා ඒ සාකච්ඡාව වලට කිසිඳුම විසඳුමක් කිසිම පිළිතුරක් හොයාගන්න බැරි අවස්ථාවක වෘත්තීය සමිතිය හැටියට අපිට නිවැරදිව ඉන්න අපේ සේවකයන් අද මේ දක්වා කොවිඩ් රෝගේ වැළඳිලා ඒ වගේම යංගිසේ තාඩන පිළිතුර ලක්වලා රෝහල් ගතලා ඉන්නවා මේ පාලකයෝ කිසිම අවස්ථාවක අපේ සේවකයන්ට උනේ මොකද්ද වෙන්නේ මොකද්ද කියන එකත් අහුම්කන් නොදී කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලයේ වෘත්තීය සමිතියේ නියෝජනක සියලු වෘත්තීන්ට වෙන අසාධාරණ කන්න වලට කිසිම අහුම්කන් දීමක් නැති ඉඳ වෘත්තීය සමිතිය හැටියට වැඩ කරන ජනතාවගේ ඒ අඳෝන වලට අහුම්කන් දීලා සාකච්ඡා කළා සාකච්ඡාවෙන් විසඳා ගන්න බැරි නම් සාදමයි අද දින අපි මේ වාගේ උදේ 7 ඉඳලා දවල් 12 වෙනකම් මෙවැනි වැඩවර්ජනයකට සූදානම් වුණේ දින කිහිපයකට පසු ඊයේ දින මෙරටින් 3000 ඉක්ම වූ කොවිඩ් ආසාදිතීන් සංඛ්‍යාවක් වාර්තා වුණා ඊයේ දින මෙරට වැඩිම ආසාදිතීන් පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 1004ක් දින කිහිපයකට පසු මෙරටින් යලිත් 3000 ඉක්ම වූ කොවිඩ් ආසාදිතයින් පිරිසක් ඊයේ දින වාර්තා වී තිබුණා. ඊයේ දින කොවිඩ්-19 නව ආසාදිතයින් 3306 දෙනෙකු හඳුනා කරනවා. මෙරට කොවිඩ් වෛරස ව්‍යාප්ති ආරම්භයෙන් පසු පළමු වරට දිස්ත්‍රික්කයකින් 1000 ඉක්ම වූ දෛනික ආසාදිතයින් සංඛ්‍යාවක් ඊයේ දිනෙන් වාර්තා වී තිබුණා. ඒ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 1004ක් වූ ආසාදිතයින් සංඛ්‍යාවක් ඊයේ දින එම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණා. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 501ක්, කළුතරින් 110ක්, කුරුණෑගලින් 113ක්, පුත්තලමින් 17ක්, කෑගල්ලෙන් 105ක්, රත්නපුරෙන් 122ක්, ගාල්ලෙන් 120ක්, මාතරෙන් 168ක්, හම්බන්තොටින් 8ක්, නුවරඑළියෙන් 61ක්, මහනුවර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 77ක්, මාතලෙන් 78ක්, බදුල්ලෙන් 251ක්, මොනරාගලින් 7ක්, අම්පාරෙන් 68ක්, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 74ක්, ත්‍රිකුණාමලෙන් 22ක්, අනුරාධපුරෙන් 137ක්, පොළොන්නරුවෙන් 51ක් මන්නාරමෙන් 3ක් වවුනියාවෙන් 22ක් මුලතේව් දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 23ක් කිලිනොච්චෙන් 13ක් සහ යාපනයෙන් ආසාදිතයින් 152ක් වාර්තා වී තිබුණා මේ වාගේ අවස්ථාවක රටක් හැටියට ජනතාව හැටියට අපි සියලු දෙනාම එකට ඉඳලා මේකට මුහුණ දෙනවා හැරෙන්න සමාජය හෝ අපේ පුද්ගලයන් දෙකට බෙදලා කරන සටනක් නෙවෙයි මේක අපිට විරුද්ධව සිටින පොදු එක් සතුරෙක් වෙනුවෙන් අපි එකවන්ව ඉඳගෙන කරන්න ඕන සටනක් මේ සටනට බලධාරීන් පමණක් නෙවෙයි නිලධාරීන් පමණක් නෙවෙයි සියලු දෙනාම සාමාන්‍ය ජනතාව හැටියට දායක වෙන්න තියෙන හැකියාව අනික් අර්බුදකාරී අවස්ථාවන් වලට සාපේක්ෂව අතිවිශාල. අන්න ඒ නිසා ජනතාවගෙන් නැවත නැවතත් මම ඉල්ලා සිටින් මේ අවස්ථාවේ මේ සංචරණ සීමාවන් වලට අනුගත වෙමින් රෝග තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ගත හැකි උපරිම සහයෝගය ලබා දෙන්න කියලා. ඊයේ දිනේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 39ක් පිළිබඳ තොරතුරු තහවුරු කර තිබුණා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වූයේ 1566ක් ලෙසයි. ඊයේ දින වාර්තා කළ මරණ මැයි මාස 17වනදා සිට ජූනි මාස 1වනදා දක්වා සිදු වී ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ. ඊයේ දින වාර්තා වූ කොවිඩ් මරණ අතරින් 19 දෙනෙකු කාන්තාවන් වන අතර 20 දෙනෙකු පිරිමි පුද්ගලයන්.
හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයට අයත් පිටරත්මලේ තොටලාකල සහ දඹේ තැන්න යන තේවතුවල පදිංචි ඇඟලුම් සේවිකාවන් 18 දිනකට COVID-19 වෛරස් ආසාදනය වී ඇති බව අද දින ලද PCR පරීක්ෂණ වාර්තාවලට අනුව තහවුරු වී තිබෙනවා. බලංගොඩ ඇඟලුම් කම්හලක සේවය කරන මෙම පිරිස එකම බස් රථයකින් හපුතලේ සිට බලංගොඩට ගමන් කර ඇති අතර ඒකොත් 20 වෙනිදා ඇඟලුම් කම්හලේදී සිදු කරන PCR පරීක්ෂණයේදී මෙම බස් රථයේ ගමන් කළ ඇඟලුම් සේවිකාවකට COVID ආසාදිත බව තහවුරු වීමෙන් පසු මෙම පරීක්ෂාව සිදු කර තිබුණා. ඒ අනුව මෑඟලුම් කම්හලේ සේවිකාවන් 33 දෙනෙකු PCR පරීක්ෂණයට ලක් කළ බවත් ඉන් 18 දිනක ආසාදිතින් බවට හඳුනාගත් බවත් හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා. ඔවුන්ගේ ආශ්‍රිතින්ද ස්වයං නිරෝධහනිට ලක් කිරීමට මෙවැනි විට පියවරගෙන තිබෙනවා. හැටන් කොටකල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට තේ පාලනය වන බල ප්‍රදේශයෙන් ඊයේ දින ලද PCR පරීක්ෂණ වාර්තාවලට අනුව නව ආසාදිතයින් 28 දෙනෙකු හඳුනාගත් බව කොටකල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළා. කොටකල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට තේ පාලනය වන කොටකල හැරින්ටන් ජනපදය පොරස්ට්‍රික් වත්ත මවුන්ට් වර්නන් වත්ත යන ප්‍රදේශවලින් මෙම ආසාදිතයින් 28 දෙනා තහවුරු වී තිබුණා. කලුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසය තුළ අධිඅවධානම් ලෙස හඳුනාගත් දීවර නිවාස මහල් නිවාස සහ වතු නිවාස ආශ්‍රිතව සිදු කරන ලද PCR පරීක්ෂණ 413 කින් පුද්ගලයන් 162 දෙනෙකුට කොරෝනා වෛරස් ආසාදනය වී ඇති බව කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යාලයෙන් පවසනවා. අදාළ ආසාදිතයින් මෙනේරි තැන්න, කලුතර උතුර සුනාමි ගම්මානය, උතුරු කලුතර දීවර ගම්මානය, රජවත්ත, ලෝමඩ් වත්ත, 714 උතුරු කලුතර ග්‍රාම නිලධාරී වසම් වලින් වාර්තා වී තිබුණා. COVID-19 වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා රෝහල් පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් රාජ්‍ය මැදිහත් වීමට අමතරව පුද්ගලික ධන පරිත්‍යාග ලබා දෙන්න එක්ක ලේල්ලීමට ප්‍රතිචාර දක්වමින් කොළඹ 75 වෛද්‍ය ශිෂ්‍ය එකමුතුව සහ එංගලන්තයේ මෙඩිකල් ලේඩ් ශ්‍රී ලංකා සංවිධානයේ එක්ව COVID ප්‍රතිකාර කටයුතු කරන ශ්‍රී ලංකාවේ රෝහල් 12කට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපොල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ බයෝමෙඩිකල් ඉංජිනේරින් ඒකකයේදී සිදු කෙරුණා. රෝහල් පද්ධතියට විශාල අවශ්‍යතා තියෙනවා. එතකොට මෙතුමන්ලා මැදිහත් වෙලා තමුන්ගේ පරිත්‍යාගයෙන් ඒ වගේම ඒ 75 වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායමේ අනිකුත් සමාජිකයන්ගේ පරිත්‍යාගයෙන් ඒ වගේම මෙඩිකල් ඒඩ් ශ්‍රී ලංකා කියන ආයතන ඒකාබද්ධ වෙලා අද රටේ අවශ්‍ය රෝහල්වල විශේෂයෙන්ම දුෂ්කර ප්‍රදේශවල රෝහල් සඳහා විශාල අපකරණ රාශියක් රෝහල්වල ඉල්ලීම් අනුව ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා යුද හමුදාපති ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා හමු වී තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා යුද හමුදාව කොවිඩ් වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතයේදී ලබා දෙන දායකත්වය අගය කරමින් පුද්ගලික ආරක්ෂක ඇඳුම් මුවාවරණ අත්වැසුම් කට්ටල ඇතුළු සෞඛ්‍ය ශාස්ත්‍රයට අත්‍යවශ්‍ය උපකරණ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා විසින් පරිත්‍යාග කිරීමද සිදු කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සංවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT Mobitel COVID-19 සංචරණ සීමාවන් හේතුවෙන් පීඩාවටපත් අම්පාර දිස්ත්‍රික්කයේ මහෝය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් පල්ලෙපැත්ත ග්‍රාම නිලධාරී වසම තුළ ජීවත් වන ආදිවාසී ජනතාවට වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමට පසුගියදා කටයුතු කර තිබුණා. ඒ අනුව තම එදිනෙදා මූලික අවශ්‍යතාවයන් පවා සපුරාගත නොහැකිව දුෂ්කර තත්ත්වයට පත්වී සිටි පවුල් 285කට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් සහන මලු 285ක් බෙදා දීම සිදු කර තිබෙනවා. මේ සඳහා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ මහාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේද සහයෝගය ලැබී තිබෙනවා. ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරී මණ්ඩලය විසින් ගම්පහ රෝහල් නව කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේට අඩුපඩුව තිබූ අත්‍යවශ්‍ය උපකරණ තොගයක් අද ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතාගේ සහභාගීත්වයෙන් ගම්පහ ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණරත්න මහත්මියගේ මූලිකත්වයෙන් ගම්පහ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය වෙත බාර දීම සිදු කෙරුණා. මහනුවර ධර්මරාජ විද්‍යාලයේ 2005 ආදි ශිෂ්‍ය කණ්ඩායම විසින් මහනුවර ජාතික රෝහලට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ප්‍රදානය කිරීම සිදු කර තිබෙනවා. මෙතර CDB මූල්‍ය ආයතනයේ විසින් ගම්පහ දිස්ත්‍රික් මහරෝහලේ දැඩි සත්කාර ඒකකයට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දීමක්ද සිදු කර තිබෙනවා. ඇමිලිපිටිය රෝහලට අත්‍යවශ්‍යව තිබූ PCR යන්ත්‍රයක් මිලදී ගැනීමට එම ප්‍රදේශයේම ජනතාව කටයුතු කර තිබූ ආදර්ශමත් පුවතක් අපට වාර්තා වුණා. එහිදී ප්‍රදේශවාසීන් විසින් රුපියල් කෝටියකට අධික මුදලක් එක්රස් කර ඇති අතර එම මුදලෙන් ඇමිලිපිටිය රෝහලට අත්‍යවශ්‍ය PCR යන්ත්‍රයක් මිලදී ගැන ඇති අතර ඉතිරි මුදල ඇමිලිපිටිය රෝහලේ අංග සම්පූර්ණ රසායනාගාරයක් ඉදිකිරීමේ කටයුතු සඳහා බැර කර තිබෙනවා.
කොවිඩ් පාලනය සම්බන්ධයෙන් තනි තීන්දුව නොගන්නා බවත් විශේෂඥ මතයට අනුව කටයුතු කරන බවත් යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. යුද හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ පැවති සියත මෝර්නින් ෂෝ 6:55 පිලිසඳර වැඩසටහනට එක් වෙමින්. අපි දැක්ක 25 වෙනිදා යම් කිසි තත්වයක් ඇති වුණා. ඒ අවස්ථාවේදී මේ විවිධ විශේෂඥ කමිටි මාර්ගයෙන් දැනුම් දුන්නා මේක මෙහෙම කරලා හැකියාවක් නැහැ. අනිවාර්යයෙන්ම මේක එක දිගට පවත්වාගෙන යා යුතුයි දින 14ක් වශයෙන් කරන්න ඕනේ කියලා. ඒ අවස්ථාවේ තමයි 24 වෙනිදා අපි සියලු දෙනාම රැස්වීමේදී කාර්ය සාධක බලකාය රැස්වීමේදී අතිගරු ජනාධිපතිතුමාකව හරි එමනම් අපි මේක 7 වෙනිදා දක්වා අර ලිහිල් ක්‍රීම් වලකින් තොරව අපි කරගෙන යමු කියන කාර්යය. සෑම දිනකම් වගේ මේ සඳහා විශ්ලේෂණයක් කරනු ලබනවා. මේ සියල්ලක්ම ඔබ දකිනවා සමහර අවස්ථාවලදී කිසිම ක්‍රමවේදයක් නැහැ. අරෝමියෝ කතා කියන කණ්ඩායමුත් ඉන්නවා. නමුත් නොදන්නා තිරෙන් පිටිපස වෙන දේවල් පිළිබඳව නොදෙමිනීම හින්දා මෙවැනි කතා කියනවා වෙන්න පුළුවන්. කෙසේ වෙතත් මේ ක්‍රමවේදය විතාමත් හොඳට කරගෙන යනවා. රටේ ඉන්න විශේෂඥවරුන් කියන ඒ ශාස්ත්‍රවල විශේෂඥවරුන් සිරු දෙනාම සම්බන්ධ කරගෙන කරනවා මිසක් අතිගරු ජනාධිපතිමත් තනිවම හමුදාපතිවරයා කියලා කියන සමහල්ලාට මේ වගේ තනි තීරණ කිසිසේත් ගන්න නෑ. නමුත් දින 14 කරගෙන ගියාට දින ගානේ දින 5ක් වෙද්දි 7ක් වෙද්දි 14ක් වෙද්දි මේ ප්‍රතිශතයන් මේ කර්ව් එක කියලා කියනවා අඩු කරන්න පුළුවන් ක්‍රමවේදය. ඒ අනුව මේ විශේෂඥවරු මේ කට්ටියත් එක්කත් අපි සාකච්ඡා පැවැත්වුවා සතියාන්තේ. ඒ අවස්ථාවේදී උන් දැනුම් දුන්නේ කියන එක දින 14 දින 21 දක්වා දීර්ඝ කරන්න පුළුවන් නම් මම 80% විතර සංඛ්‍යාවේ අඩු කිරීමක් වගේ එකක් කරන්න හැකියාවක් තියෙනවා කියලා ඒදී අධිකරු ජනාධිපතිතුමා කව කොවිඩ් පාලනය කර ගැනීම සඳහා මේක නම් සුදුසුම ක්‍රමවේදය. එහෙමනම් තව සතියක් ඒ ආකාරයෙන් දීර්ඝ කරන්න මේ දින කිහිපය උඩ මේ සංචාරණ සීමා පැනවීමේ අපේක්ෂිත ප්‍රතිඵල ලැබිලා තිබෙනවාද අපිට? දැන් මෙහෙමයි මේක කවුරු හරි හිතනවා නම් අද සංචාරණ සීමා දාලා අනිද්දා මේක රිසල්ට්ස් එනවා කියලා එහෙම තත්ත්වයක් එන්නේ නැහැ. අපි දකින්නේ බොහෝ දුරට මේ මැයි මාසේ 14 වෙනිදා සංචාරණ සීමාවන් යම් කිසි මුළු රටක් සංචාරණ සීමාවන් වලට යටත් නොකර සංචාරණ සීමාවන් පළාත් අතර වගේ තිබිච්ච කාලපරාසයේ තිබිච්ච ප්‍රතිඵල තමයි මේ අපි මේ අවස්ථාවේදී අත්විඳින්න තියෙන බවටයි. මම වෛද්‍යවරයෙක් නෙමෙයි, මම මේ පිළිබඳව කිසිම දෙයක් දන්නේ නැහැ. නමුත් විශේෂඥ වෛද්‍යවරු පවසන ආකාරයට මේක තමයි අපි අත්විඳින්නේ. දැන් මේ දැනට තිබෙන සංචාරණ සීමාවන් වල ප්‍රතිඵල බොහෝ දුරට අපිට දැක ගන්න පුළුවන් වෙන්න ඕනේ. විශේෂයෙන්ම 12 වෙනිදා 10 වෙනිදා 12 වෙනිදා ඉඳලා ඉදිරියට එන කාල සීමාවේදී මේ තත්ත්වය අපිට දැක ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් රටක මෙවැනි සංචාරණ සීමාවක් පැනවීමෙන් බලාපොරොත්තු වෙන්නේ ජනතාව අතර එක්රොක් වීම වළක්වා ගැනීමටයි. ඉතින් ඒ තත්ත්වය සම්පූර්ණයෙන් මගහැරවීමට කටයුතු කරලා තිබෙනවා. ඔබ දකිනවා මේ දවස්වල එහෙමනම් ඔබතුමා අහනවා වගේ තවමත් කොවිඩ් ආසාදිතයන් 3000කට සුළු වශයෙන් අඩු වෙන්න හෝ එහාට මෙහාට වෙන විදිහ ආකාරයෙන් හමුවන්නේ කොහොමද කියලා. ඒ විශේෂයෙන්ම වෙන්නේ දැනට මේ තුන්වැනි රැල්ලේදී යම්කිසි පුද්ගලෙක් ආසාදින වූ වහාම ආසාදිත වූ බව දැනගත් වහාම ඔහුව රෝහලක් වෙත රැගෙන යන අවස්ථාවේදී ඔහුගේ ආශ්‍රිතයන් නිවසේම නිරෝධායන කරනවා. මේ නිවසේ නිරෝධායන කරන කණ්ඩායම් වලින් කරනු ලබන PCR පරීක්ෂණදී බහුතරයක්ම කොවිඩ් ආසාදිතයන් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් ඒක නිසා තමයි තවමත් අර ආසාදිතයන්ගේ දෙතන්නේ දවසකට 2800ක් හමුවද්දී යම්කිසි සැලකියුතු ප්‍රමාණයක නිවසේ තුල ඉන්න කට්ටියටත් ආසාදින වෙන ප්‍රවණතාවයක් මේ ප්‍රභේදය තුල තිබෙන හින්දා. ඉතින් ඒකයි ගණන් මේ තත්ත්වෙන් පවතින හේතුවක් ප්‍රධාන හේතුවක් කියලා තියෙන්නේ ඒක. අත්‍යවශ්‍ය සේවා පිළිබඳ සඳහන් කරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ අතර අද සහ හෙට යන දෙදින ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා විවෘත කර තිබෙන අතර ජනතාවට සහන සැලසීමට ලබා දෙන රුපියල් 5000 දීමනාව ලබා දීම අද දෙවන දිනටත් ක්‍රියාත්මක වුණා. සංචරණ සීමා ක්‍රියාත්මක වුවද අත්‍යවශ්‍ය රාජකාරී සඳහා අද දිනේ කොළඹ නගරයට ඇතුළු වන රථ වාහනවල දිගු පොලිම් දක්නට ලැබුණා. මේ දින 12කට ආසන්න කාලය තවදුරටත් ඔබ නිවසේ රැඳී සිටියොත් අපිට නැවත වරක් කඩසාප්පු විවෘත කරන්න මේ යම් යම් සීමාවන්ට යටත්ව ක්‍රියාකාරකම් සිදු කිරීමට අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා 100%ක් ඊට අනුගතව කටයුතු කරන්න. කොළඹ නගරය දෙසට ගමන් කරන වාහන සම්බන්ධයෙන් ඊයේ දින ස්ටිකර් ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබුවා. ස්ටිකර් 50,000කට ආසන්න සංඛ්‍යාවක් ඊයේ දින
භාවිතා කරනු ලැබුවා එම වැඩපිළිවෙල අද දිනේ තවදුරටත් ක්‍රියාත්මක වෙනවා ඊයේ දින භාවිතා කරන ලද ස්ටිකර් අද දිනේදී භාවිතා කිරීමට හැකියාවක් නැහැ එමෙන්ම ඊයේ දිනේදී ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරන ලද නිරෝධායන මෙහෙයුම් වලින් පුද්ගලයන් 947 දෙනෙක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා ඊයේ දින කොළඹ නගරයට ඇතුළු වූ වාහන පිළිබඳව සමීක්ෂණයක් සිදු කරනු ලැබුවා වාහන 67515 ක් පමණ ඇතුළු වී තිබෙනවා කොළඹ නගරයට කිසිම හේතුවක් නොමැතිව කොළඹ නගරයේ තුල ධාවනය කරන ලද වාහන සංඛ්‍යාව 2101 ක් පමණ වෙනවා මින් වාහන 25ක් පමණ සම්පූර්ණයෙන්ම නිරෝධායන රීති කඩ කරමින් මන් කළේවා මෙතර අත්‍යවශ්‍ය සේවා පිළිබඳ තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය මත ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර මහතා විසින් ඊයේ දින නිකුත් කර තිබෙනවා එම ගැසට් නිවේදනයට අනුව සීමා සහිත ලංකා සතුස සමූපකාර තොගවරඳ සංස්ථාව ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සහ සමූපකාර සමිති මගින් ඉටු කරනු ලබන සියලුම ආහාර පාන ද්‍රව්‍ය ඇතුළු ජනතාවට අවශ්‍ය අනෙකුත් සියලුම පාරිභෝගික ද්‍රව්‍ය සැපීම ගබඩා කිරීම බෙදා හැරීම සහ නියාමන කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය හෝ කළ යුතුයයි නියමිත සියලුම සේවාවන් වැඩ හෝ ඕනෑම ආකාරයක ශ්‍රමයේ යෙදවීම පළාත් සභා යටතේ පෙන සියලුම රජයේ කාර්යාල මගින් ඉටු කළ යුතු වන්නා වූ හෝ අවශ්‍ය වන්නා වූ කවර වූ ස්වභාවයේ සියලුම සේවාවන් වැඩ හෝ ශ්‍රමදායකත්වය සෞඛ්‍ය සේවයට අදාළ වීටු කළ යුතු වන්නා වූ හෝ අවශ්‍ය වන්නා වූ කවර වූ ස්වභාවයේ සියලුම සේවාවන් වැඩ හෝ ශ්‍රමදායකත්වය අදාළ ගැසට් නිවේදනය මගින් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර තිබෙනවා සංචිත්න සීමා ඛණ්ඩව ක්‍රියාත්මක වුවද අද සහ හෙට යන දෙදින තුල දිවයිනේ පිහිට සියලුම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳුන් සඳහා විවෘතව තැබීමට පියවරගෙන තිබෙනවා මේ අතර කුකුළු මස් කිරිහා බිත්තර ආදී සතු ආහාර ජංගම රත හරහා පාරිභෝගිකයින්ගේ නිවස වෙත ලබා දීමේ වැඩපිළිවෙලක්ද එම අමාත්‍යංශය විසින් ආරම්භ කර තිබෙනවා බිත්තර සහ මස් ගොවි මහත්තුරු ගාව තියෙනවා ඒවා ටික අතරමැදි අය හැටියට ජංගම සේවා පවත්වාගෙන යන අයට අපිට ඒවා ලබා දෙන්න පුළුවන් ජංගම රතවලට ලබා ගන්න මස් සහ බිත්තර ටික මහජනතාවට ලබා දෙන්න පාසුකම් සලසන්න පුළුවන් අපි දුරකථන අංක කීපයක් දීලා තියෙනවා අමාත්‍යංශයත් එක්ක 077 267 19 මේ දුරකථන අංක වලට ඕනෑම පාරිභෝගිකයෙකුට හෝ ව්‍යාපාරිකයෙකුට ගැටලුවක් තියෙනවා නම් කරුණාකරලා කතා කරන්න ඒ ගැටලුව එම ස්ථානයේදීම විසඳලා දෙන්නට අපේ අමාත්‍යාංශය සූදානම් වෙලා ඉන්නයි කියන එක විශේෂයෙන් මතක් කරන්න ඕනේ සංචරණ සීමා ක්‍රියාත්මක වීම හමුවේ දිවයින පුරා වසා තිබුණු තැපැල් සහ උපතැපැල් කාර්යාල අද දිනේ සිට සාමාන්‍ය සේවා සඳහා විවෘත කර තිබීමට පියවරගෙන තිබෙනවා රට තුල පවතින කොවිඩ් වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමක් වශයෙන් රජය විසින් ලබා දෙන රුපියල් 5000 දීමනාව ලබා දීම අද දෙවන දිනටත් දිවයින ප්‍රදේශ රසකදී සිදු කෙරුණා. අපි දැස්සේ මහාවාරණේ 5000 දීනියක්. මේ ජීවිත අවදානම අරගෙන සීලමු දෙනවා දේශපාලන අධිකාරිය එකතු වෙලා ඒ ජනතාවට අවශ්‍ය කරන ඒ රුපියල් 5000 ලබා දෙන කටයුතුන් ඉන්නවා ජනතාව ජීවත් වෙන වගකීම රජයක් විදිහට බාර ගන්න තියෙනවා
මෙතර රුපියල් 5000 දෙමනාව ලබා ගැනීම සඳහා සිය නම චන්ද හිමි නාම ලේඛනයට ඇතුළත් කර දෙන ලෙස ඉල්ල අම්බලන්තොට බැරගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් හොංගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාට තර්ජනය කර තිබෙනවා. එම කාන්තාව මාස කිහිපයක සිට හොංගම ප්‍රදේශයේ తాවකාලිකව පදිංචිව ඇති බවටයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව පළකල අදහස් කිහිපයක් දැන් එන්නත ලබා දෙනකොට වැඩිම රෝගයෙන් ඉන්න ප්‍රතිශතය බලලා බස්නාහිර පළාතට ඊළඟට මධ්‍යම පළාතට වයම් පළාතට ලබා දුන්නු. ඊළඟට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතුළු අනිකුත් පළාත්වල රෝගයෙන් ඉන්න ප්‍රතිශතය බලලා අපිට දැන් දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මේවා ක්‍රමානුකූලව තම සාධාරණව ජනාධිපතිතුමා රජය මේ කටයුතු කරනවා. මේක දේශපාලන ක්‍රමයක් වෙන්නේ නැහැ. මොකද දේශපාලනය කරන්න මේ අපි ප්‍රජන පෙරමුණේ මිනිසුන් විතරක් නෙවෙයි එන්නත දෙන්නේ. රටේ වර්තමාන තත්ත්වය අපි සුළුෙන් දැකුවිට නෑ. අද අපි ඉන්නේ ඉතාමත්ම භයානක තත්ත්වයක. රට ගිනිගැනින් තිබෙන අවස්ථාවක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැනුවත් කරලා තියෙනවා. උපදෙස් දීලා තියෙනවා. මේ වසංගතයේ ඇති අති බිහිසුණු බව හා ඒ මගින් ඇති කරන ප්‍රතිවිපාක පිළිබඳව අවබෝධයක් මේ රටේ ජනතාව තුළ එහෙම නැත්නම් බහුතරයක් තුළ තිබෙනවා. මේ නිසා සිදුවෙන පවතින මේ විනාශය දැනුවත් තේරුම් ගනිමින් හෙට දවසක හෝ මීට වඩා යහපත් කිරීම සඳහා අප මේ 5000 දීමනාවවත් ලබා දීම බොහොම හොඳයි. හැබැයි ඉතින් 5000කින් මේ මිනිසුන්ට ජීවත් වෙන්න විදියක් නැහැ. මේ වෙලාවේ තමන්ගේ ජීවනෝපාය අහිමි වෙච්ච මිනිස්සු රුපියල් 5000කින් මොනවද කරන්න පුළුවන්? විපක්ෂ නායකතුමා මීට අවුරුද්දකට කලින් මේ වගේම සිද්ධි ඇති වෙච්ච වෙලාවේ අපි කිව්වේ මාසෙකට රුපියල් 20000ක් දෙන්න කියලා. සුමානෙකට 5000 ගානේ. හැබැයි ආණ්ඩුව ඒකත් හරියාකාරව දෙන්න බැරි වුණා. ඒකත් දේශපාලනීයකරණය කරලා ලබා දුන්නා. මේ වෙලාවේ රුපියල් 5000ක් හරි ලබා දෙන එක හොඳයි. හැබැයි ඒක මීට වඩා ක්‍රමවත්ව රැකියා අහිමි වෙච්ච සියලු දෙනාට ලැබෙන පරිදි මේක ලබා දීම තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. කේකටගේ සතුටක් අසතුට අපිට අවශ්‍ය නැහැ. අපේ යුතුයකම ඉෂ්ට කිරීමයි අපේ වගකීම තියෙන්නේ. මේ විපක්ෂයේ ඉතින් ඒ කරන මුල ඉඳන්ම අකුල් හෙළුවා මේ වැඩසටහනට. මුල ඉඳන්ම දෝෂාරෝපණය කරා. මේ ස්පුට්නික් එක ගැන මම හිතන්නේ විශේෂයෙන්ම මේ එකක් ගහන්න හදනවා දෙකකට අස්සන් ගන්න නොයෙකුත් කතන්දර ඉතාමත්ම කනගාටුයි. ඉතින් එච්චරයි ජනතේ කාලේනාස්ති කරන එක තේරුමක් නැහැ. එන්නතේට කිසිම ගැටලුවක් නැහැ. මොකද ලෝක බැංකුවත් සමග අපි සාකච්ඡා කළා. මුදල් වල කිසිම අඩුවක් නැහැ. කාරු හරි මේ කියනෝ නම් පට්ටපල් බොරුවක්. ඒක දේශපාලන කුහකත්වය මුල් කරගෙන කියන කතාවක්. මහකන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කඩිනම් කිරීමට වැඩපිළිවෙල රැසක් සැලසුම් කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. කාබනික පොහොර නිෂ්පාදනය සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී මහකන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කඩිනම් කිරීමට වැඩපිළිවෙල රැසක් සැලසුම් කෙරුණා. පොහොර නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මොනවාද යන්න පිළිබඳව අධ්‍යයනය කර ඒවා ආනයනය කිරීමටත් මෙරටදී නිපදවිය හැකි යන්ත්‍ර රජයේ කර්මාන්ත ශාලාව සහ යුද හමුදා ඉංජිනේරු බලකායේ දායකත්වයෙන් සාදා ගැනීමටත් පියවර ගන්න ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. එසේම පොහොර නිෂ්පාදනය පළත් පාලන ආයතන මට්ටමින් සිදු කිරීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු වුණා. එම ආයතන වලට තාක්ෂණික දැනුම ලබා දීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළා. කාබනික පොහොර නිෂ්පාදනයට යොදා ගන්න අමුද්‍රව්‍ය ග්‍රාමීය පරිසරයෙන්ම සපයා ගැනීමටත් එමගින් ගමේ පවිත්‍රතාවය සහ සුන්දරත්වය රැකෙන අතර සමෘද්ධිලාභින් ඊට දායක කර ගැනීමෙන් අලුත් ග්‍රාමීය ආර්ථිකයක් ගොඩනගා ගත හැකි බවත් ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී පෙන්වා දුන්නා. මෙම සාකච්ඡාවට එක්වමින් අමාත්‍යවරුන්ද මෙලෙස අදහස් පළ කළා. කාබනික පොහොර දුන්නත් විශාල වශයෙන් ගොවිය අවභාවිත කරනවා. ඒ නිසා සර් පළවෙනි වතාවට සර්ගේ යෝජනාව හින්දම සර් අපි FO එකට කතා කරලා සර් පස පරීක්ෂා කිරීමේ කට්ටල ටිකක් ගත්තා. එතකොට සර් දැන් අපි ඊළඟ කන්නේට කාබනික දුන්නත් ගොවියගේ පස නිර්දේශ කළ දෙන්න සර් අපි කොළ දාලා හදන ඒ ක්‍රමය සර් හුඟක් යන්නේ කොම්පෝස්ට් පොහොර වලට. දැන් අපි අද ගෙනාව ලංකාවේ ඉන්නව දැනටමත් කරන මයික්‍රෝබ්ස් ලා ශුද්ධ ජීවීන් එකතු කරනවා මේකට. එහෙම කරලා ටෙක්නොලොජි එකක් තියෙනවා අලුතෙන්. එතකොට දැන් අද ඒක පැහැදිලි වුණා අපි ඒ තැනකට ආවා. එහෙම කරාම ඒ දැන් මේ ටෙක්නොලොජි එක අපිට අරන් යන්න වෙනවා ගොවිය ළඟට. මේ අතර පස පරීක්ෂා කරනු ලබන උපකරණ ගොවිජන සේවා කොමසාරිස් ජෙනරල් වරයාට සහ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරල් වරයාට නිල වශයෙන් බාර දීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ වන විට මෙරට තුල පවතින කාබනික පොහොර හිඟය හමුවේ පීඩාවට පත්ව සිටින ගොවීන් පිළිබඳව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අපට වාර්තා වුණා.
රසායනික පොහොර භාවිතය මෙරට තුල තහනම් කිරීම සඳහා රජයකත් පියවර හමුවේ රට තුල පොහොර හිඟයක් හට ගැනීම හේතුවෙන් ගොවීන් දැඩි ලෙස පීඩාවටපත් වුණා. මේ සම්බන්ධයෙන් බලධාරීන් නොඑක් විසඳුම් ලබා දීමට කටයුතු කළද ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී මතුවූ ගැටලු හේතුවෙන් එම ගොවීන් හට තවමත් ස්ථීර විසඳුමක් ලැබී නැහැ. එමෙන්ම පවතින පොහොර හිඟය හමුවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බකමූණ ප්‍රදේශයේ ගොවීන්ද මේවන විට සිය වගාවන් සඳහා ප්‍රමාණවත් පරිදි පොහොර නොමැති වීමෙන් දැඩි ලෙස අසරණව සිටිනවා. බලන්න මාත්තෝ මේකේ දැන් මේ ලූණු වැට දාලා දෙන මාත්තෝ ලක්ෂ 1000කට වැඩි වියදම් කරලා මේ ලූණු වැට දාලා දෙන මේ බලන්න වටා පිටාව ඔක්කොම සුද්ධ කරලා තියෙන්නේ මේවා පැල කරන්න මේකේ මේ භූමිය පැල කරන්න තමයි මේවා හිටවල මේකත් වියදම් කරලා දැන් මේ සුද්ධ කරන්නත් වියදම් කරලා අවසාන මොහොතේ මේක හිටව ගන්න පොර නෑ මාත්තෝ පොර කඩේක ගන්නත් නෑ රජෙන් ආරෙන් දෙන්නක් කියනවා මෙහෙන් දෙන්නක් කියනවා කොහෙමද අපිට පොර නැතු ඉන්නේ දැන් මේ අතර මේ සම්බන්ධයෙන් ගොවි අරගල ව්‍යාපාරයේ සමාජිකින් සියදහස් පළ කළා අනිකුත් දේවල් වගේ නෙමෙයි කාබනික පොහොර කියන්නේම ඒකේ සුද්ධ ජීවීන් පාංශු ජීවීන් බහුල ද්‍රව්‍ය මේ කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා පාංශු ජීවීන් සුද්ධ ජීවීන් එතකොට රටින් රටට වෙනස් අපේ රටේ මහ පොළොට ගැලපෙන පාංශු ජීවීන් සුද්ධ ජීවීන් සහිත ක්‍රියාවලියක් තමයි අපි කාබනික පොහොර ගොවිතැන හරහා ක්‍රියාත්මක කළ යුත්තේ එහෙම නැති වුණොත් අපේ පරිසරයට අපේ පසට විනාශකාරී වෙන අහිතකර සුද්ධ ජීවීන් පාංශු ජීවීන් අපේ රට ඇතුළට ඇවිල්ලා මුළු මහත් කුෂි කර්මාන්තේම වසර දෙකක් ඇතුළේ විනාශ මුඛයට යන්න පුළුවන් අනතුරක් තියෙනවා ඒ නිසා දැන් ලාභයේ උපරිම කරගත්තු සමාගම් වලට මේ කටයුත්ත බාර දෙනවා කියනකොටමත් අනිවාර්යයෙන්ම මේවැනි අනතුරකට අපි මුහුණ දීලා ඉවරයි COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ පහසුකම් නොලබන විහාරස්ථාන සහ ආගමික ස්ථාන සඳහා ආධාර ලබා දීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. COVID-19 වසංගත තත්ත්වය මත ප්‍රත්‍ය පහසුකම් නොලබන විහාරස්ථාන සහ ආගමික ස්ථාන සඳහා සංකේතාත්මකව ආධාර පාර්සල් බෙදා දීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී සිදු කෙරුණා. සංචරණ සීමා පැනවීම හේතුවෙන් ප්‍රත්‍ය පහසුකම් නොලබන විහාරස්ථාන සහ අනෙකුත් ආගමික ස්ථාන වෙනුවෙන් බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙසේ ප්‍රත්‍ය පහසුකම් පිරිනැමීම ක්‍රියාත්මක වනවා. බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන ඔස්සේ ප්‍රත්‍ය පහසුකම් නොලබන විහාරස්ථාන මෙහෙණි ආරාම ඇතුළු සියලුම ආගමික ස්ථානවලට සතොස සහයෝගය ඇතිව වියලි ආහාර සලාක පාර්සලයක් හිමිවනු ඇති. මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු මැති අමතිවරුන් වෙන්ම නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. වගකීමක් නැති පාලකීන් විසින් මුළු රටම අනුතුරට පත් කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකාව මේ වන විට වෙන්දි සිබිමක් බවට පත් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඊනියා සංවර්ධනීය මුවාවෙන් අදාළ මගඩිය සිදුවන බවද වාර්තා වෙයි. මෙරට ජාතික සම්පත් එලෙස විනාශ කරන අතර වසර ගණනාවකට පිළිසකර කළ නොහැකි විනාශයක් මෙරට මුහුදු තීරයට රටේ ආර්ථිකයට බින්ම පරිසර පද්ධතියටද සිදු කරමින් නෞකාවක්ද විනාශ විය. මෙරට සුරක්ෂිත කරන රන්වැටක් ලෙස පිණී සිටමින් බලයට පත් ආණ්ඩුව සිය සැබෑ නිර්වත මේ වන විට පින්වා අවසන්ය. මෙවන් දහසකුත් එකක් ප්‍රශ්නාතර පීඩා විඳින ජන ජීවිත නැවත නගා සිටුවීම පිළිබඳව ආණ්ඩුවට කිසිදු විසඳුමක් නැත. වර්තමාන ආණ්ඩුවට තවදුරටත් මේ රට සුරක්ෂිත කිරීමේ කිසිදු හැකියාවක් සහ ඕමනාවක් නොමැති බවට මේ කාලය තුල ඕමනාවටත් වඩා ඔප්පු කර තිබේ. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක උපුටා ගැනීම අවසන්.
මෙතර සමගි ජනපලවේගයේ මහලේකම් රංජිත් මත්තුම බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සංචරණ සීමා හෝ ක්‍රියාත්මක කරලීමට අසමත් ආණ්ඩුව වහම ඉල්ලා අස්විය යුතු බවයි සංචරණ සීමා පැනවුවද මහමාර්ගයේ වාහන ගමනාගමනය පෙර පරිදිම සිදුවන අයුරු දක්නට ලැබෙන බවද එහි සඳහන් සංචරණ සීමා තුල ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා සම්පූර්ණ කිරීමට නිසි වැඩපිළිවෙලක් සැලසුම් කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති අතර එන්නත්කරණය සම්පූර්ණයෙන්ම අවුල් ජාලයක් බවට පත් වී ඇති බව එම නිවේදනයේ සඳහන් වනවා එමෙන්ම ආණ්ඩුව ආර්ථික රාජතාන්ත්‍රික සබඳතා ආදී සියලු අංශවලින් සිය නොහැකියාව පෙන්වා දී ඇති බවත් දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 3000කට අධික වීම තුලින් පැහැදිලි වන්නේ සංචරණ සීමා පැනවීමේ ක්‍රියාකාරීත්වයද ආණ්ඩුවේ නොහැකියාවේ තරම පෙන්වා දෙන බවයි සඳහන් කර ඇත්තේ මේ අතර සමගි ජනබලවේගයේ නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වැත්තේ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමට නොහැකි ආණ්ඩුව වහම ඉල්ලා අස්විය යුතු බවයි මෙරට තෙවන කොවිඩ් රැල්ල ආරම්භ වීමත් සමග ජනතාව හට ණය සහන ලබා දීම ජනතාව හට ණය සහන ලබා දීම යළිත් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති පසුබිමක සිය ණය ගනුදෙනු කරුවන් හට ණය සහන ලබා දීමට ජාතික ඉදිරි කිරීමේ බැංකුව මේ වන විට කටයුතු සූදානම් කර තිබෙනවා අපි පසුගිය වතාවේ අතිගරු ජනාධිපතිතුමාගේ නියමයන් තුල මහ බැංකුව ගෙන නියමයන් තුල අපි කොවිඩ් වලින් අසරණ වෙච්ච ජනතාව ගනුදෙනුකාර බවතුන් උදෙසා අපි ණය සහන රසක් අපි ලබා දුන්නා. මේ අවස්ථාවෙත් මේ තුන්ගෙන් රැල්ල එහෙම හේතු කරගෙන අපි දකින්න අපේ ගනුදෙනුකාර බවතුන් විශාල වශයෙන් කම්පැනිට ලක් වෙලා ඉන්නවා. ඒ වගේම ඔවුන්ගේ වැටුප් කප්පාදු වෙලා තියෙනවා. ව්‍යාපාර බිඳ වැටලා තියෙනවා. එවැනි තත්ත්වයක් තුල නැවතත් අතිගරු ජනාධිපතිතුමා මහ බැංකුවේ උපදෙස් මත අපට කටයුතු කරමින් නියාමනය කරලා තියෙනවා. මහ බැංකු විසින් නැවතත් මේ සහන ලබා දෙන්න කියලා. ඒ නිසා මේ වෙද්දී ජාතික ඉදිරි කිරීමේ බැංකුව අනිකුත් මූල්‍ය ආයතන අභිභව මේ වෙද්දී අපි ලකඩ ඇස්තිමින් ඉන්නවා ඒ නිසා අපි අපේ ගනුදෙනුකාර බවතුන්ට ණය සහන ලබා දීම උදෙසා අපි කොටස් කරලා තියෙනවා ව්‍යාපාර කඩාවැටිච්ච අය ඒ වගේම වැටුප් අහිමි වෙච්ච අය ඒ වගේම ව්‍යාපාර වලින් අසරණ වෙච්ච සියලුම ගනුදෙනුකාර බවතුන් උදෙසා අපි ණය සහන ලබා දීමට දැනුත් කටයුතු කරගෙන යනවා ඒ නිසා අපේ ගනුදෙනුකාර බවතුන්ට අපි ඉතාමත්ම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ වෙබ් අඩවියට යන්න ඒ වෙබ් අඩවියට ගිහිල්ලා එහි තියෙන අයදුම් පත අරගෙන ගිහිල්ලා ළඟම ශාඛාවට ජූනි 21 වෙනිදාට දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න